වෙනකොට ආණ්ඩුවේ ඇතුලේදී යම්කිසි මේ ධම්මම්පිල අමාත්‍යවරයාට යම්කිසි පිරිසක් විරුද්ධව මොනවද ප්‍රහාර කෙලිකිනේ සූදානම්වත් තියෙනවා මේ වන විට පැහැදිලිවම පේනවා පොහොට්ටුව නැත්තම් පොදුජන පෙරමුණ විසින් සැලසුම් සහගතව සංවිධානාත්මකව ආණ්ඩුව ඇතුලේ ඉන්න කුඩා පක්ෂවලට පහර දෙන්න පටන් අරගෙන තිබෙන්නේ කියලා තෙල් මිල වැඩි කරපු එක වැරදි හැබැයි තෙල් මිල වැඩි කිරීමට වග කියන්න ඕන ගම්මන්පිල ඇමතිවරය විතරක් නෙමෙයි ඔහු විශේෂ බාර ඇමතිවරය තමයි නමුත් තෙල් මිල වැඩි කිරීම සඳහා තීන්දුව අවසාන වශයෙන් අනුමත කරේ ජීවන වියදම් පිළිබඳව කැබිනට් අනුකාරක සභාව ඒ කමිටුවේ සභාපතිවරයා අගමැති මහින්ද රාජපක්ෂ තෙල් මිල වැඩි කරන තීන්දුව ගන්න ඒ කාර්ක සභාව රැස්වීමට නාමල් රාජපක්ෂ ආව මහින්දානන්ද අලුත්ගමගේ ආව දැල සලහප්පෙරුම ආව මේ ආදී මැති අමතුරු ගන්න ආකාර විතරක් නෙමෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් ආවා එතකොට අපිට පේනවා සාගර කාර්යවසම් හරහා ගම්මන්පියට එරෙහිව ලියුමක් එළියට එනකොටම ඒක පිටිපස්සේ ඉන්නේ පොදුජන පෙරමුණේ නායකයෝ කියලා. ඉතින් වෙන කවුරුත් නෙමෙයි බැසිල් රාජපක්ෂ. ඊයේ වෙනකොට විමල් වීරවංශ අමාත්‍ය ධුරයේ දරණ කර්මාන්ත අමාත්‍යංශ ලේකම් මනුෂ්‍ය පැල්පිටි ඉල්ලා ආසෙනවා. අද විමල් වීරවංශ යටතේ තිබුණු ලංකා පොස්පේට් සමාගම කර්මාන්ත අමාත්‍යංශයෙන් ගලවනවා. ගලවලා දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයට. ආණ්ඩුව කියයි දැන් ගොවිතැනට පෝර හදන්න ඕන පෝර හදන්න පොස්පේට් ඕන පොස්පේට් සමාගමේක නිසා කෘෂිකර්ම අමාත්‍යංශයට පැවරුවා කියලා. හැබැයි මීට අවුරුදු දෙකහමාරකට කලින් ජනාධිපතිවරු අමාත්‍යංශ බෙදෙනකොට ඒ ගැසට් එක ගහනකොට කොහොමද කිව්වේ? විද්‍යාත්මක පදනමක් මත අමාත්‍යංශ බෙදෙනවා කිව්වා. ඉස්සෙල්ලම අමාත්‍යංශ වලට අයිති ආයතන ටික ගැසට් කළා තමයි කිව්වේ ඇමතිවරු පත් කරන්නේ. අපි බැලුවා පළවෙනි වෙලාවේ ඒ බෙදීමේ යම් පදනමක් තිබුණා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? ලංකා පොස්පේට් සමාගම කියලා කියන්නේ කර්මාන්ත සම්බන්ධ අමාත්‍යංශයක්. ඒක තියෙන්නේ කර්මාන්ත අමාත්‍යංශය තමයි. ඒ හදන පෝර ගොවිතැන්ට යොදවනවා කියන එක වෙන කතාවක්. දැන් ගොවිතැනට උදළු ඕනේ කියලා ලෝහ වලට සම්බන්ධ අමාත්‍යංශයක් කෘෂිකර්ම අමාත්‍යංශයට ගන්නේ නැහෙනේ. ඒ වගේ පොහොර සම්බන්ධ ආයතනය තිබෙන්න ඕනේ කර්මාන්ත අමාත්‍යංශයට. හැබැයි අද හදිසියෙම ලංකා පොස්පේට් සමාගම ගලවනවා විමල් විරංශගේ අමාත්‍යංශයෙන්. ඇයි මේ සේර වෙන්නේ කොහොමද? ගම්මන්පිලට එරෙහිව ලියුමක් එනවා. විමල් විරංශගේ අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙනවා. විමල් විරංශගේ අමාත්‍යංශ කෑල්ලක් ගලවෙනවා. බැසිල් රාජපක්ෂ 23 වෙනිදා ලංකාවට එනවා. බැසිල්ගේ ගෝලියෝ ටික කියනවා බැසිල් ලංකාවට ආවට පස්සේ තෙල් මිල අඩු කරනවා ආර්ථිකය හදනවා කියලා. විහිළුවට කරුණ තමයි ආර්ථිකයේ සම්බන්ධ මහාචාර්ය පට්ටමත් දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් කියනවා බැසිල් ආවට පස්සේ තමයි තෙල් මිල අඩු කරන්න පුළුවන් කියලා. ඒතර අපිට හොඳට පේනවා දැන් ඇමරිකාවේ තමන්ගේ මව්බිමට ගිහිල්ලා ඉන්න බැසිල් රාජපක්ෂ මහත්මයා නිවාඩුවකට ලංකාවට එනකොට අර ආණ්ඩුව ඇතුලේ තියෙන පොඩි පොඩි පක්ෂ ටික සුද්ධ කරලා ඒගොල්ලන්ට පොඩි ෂොට් එකක් දීලා තියෙන්නට ඕන. ගම්මන්පිලට විශ්වාසභංග ගම්මන්පිලට සාගර කාර්යෝසම් ලියුමක් දානකොට විමල් විරංශගේ අමාත්‍යංශයේ කෑල්ලක් ගැලෙනු අපිට පේන්නේ මේවා පිටිපස්සේ බැසිල් රාජපක්ෂ ඉන්නවා. බැසිල් රාජපක්ෂ ආරක්ෂා කරන්න ගෝඨාභය මහින්ද රාජපක්ෂුරු ඉන්නවා. ඒ නිසා අද ආණ්ඩුව හදන්න ඡන්ද එකතු කරපු විතරක් නෙමෙයි 20 වෙනි සංශෝධනය සම්මත කරලා ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුවට එන්නට අත උස්සපු විමල්ලට ගම්මන්පිලලට තමන්ගේ අමාත්‍යංශ නැති වෙන අමාත්‍යංශයෙන් කෑලි ගැලවෙන තැනකට වැඩ සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මේවා එක පැත්තෙන් ගත්තොත් එහෙම අර තමන් කරපු දේවල් වල ප්‍රතිඵල කෙටි කාලෙකින්ම ඇස් පනා පිට විඳින්න ලැබෙන තත්ත්වයක් තමයි අද මේ කුඩා පක්ෂවල සිද්ධ වෙලා තිබෙන්නේ.